රියදුරෙක් දැනගත යුතු දේවල් 12ක් තියෙනවා. කාර් එකක් ළඟ තබා ගැනීම එතරම් පහසු දෙයක් නොවන බව පළපුරුදු රියදුරෝ දන්නවා. හැම විටම සුළුසුළු ගැටලු රාක්ෂයක් විසඳා ගැනීමටද සිදු වෙනවා. ඔබගේ ප්‍රියතම වාහනේ ආරක්ෂාව තකා ඔබත් මේ පිළිබඳව අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙනවා. ආධුනිකයන්ට වෙන්ම මූර්තිකයන්ටද වැදගත් වෙන හෝඩුවවල් කීපයක් ගැන මෙන්න මේ විදිහටයි කියන්නේ. පළවෙනි එක විදිහට කාරයට සුපිරි වාතාශය ලබා දීම. වාහනේ දොරක් විවෘත කර ඉදිරිපස ජනේලයද විවෘත කරන්න. ඊටපසු ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති දොර විවෘත කර වසා දමන්න. මෙමගින් ක්ෂණිකව කාරයක සිසිල් වන අතර අපසන දුගදින්ද ඔබව පහසුවෙන් වළක්වාලයි. ගෑස් බින්දුව සුදු කඩදාසියක් මත හෙලන්න. ඉන්පසු ඒ වාෂ්ප වී යන තෙක් සිටින්න. කඩදාසිය මුළුමනින්ම සුදු පැහැය තිබුණේ නම් එයින් අදහස් වන්නේ ගෑස් ගුණාත්මක බවින් හොඳය. ග්‍රීස් බදු ලපයක් දක්න ලැබුණ නම් එයින් කියවෙන්නේ වායුවේ භූමි තෙල් අඩංගු බවයි. ගෑස් බින්දුවක් වීදුරු මතුපිටක් මත තබා ඒට ගිනි අවුලුවා දැවුනට පසු රවුම් ලප් පිරික්සන්න. සුදුපාට නම් එම වායුවේ මණ්ඩි නැත. දුඹුරු පැහැ නම් එතන මණ්ඩි අධික ලෙස ඇති අතර එමගින් තදබල ලෙස එන්ජිමට හානි ඇති කරයි. විනිවිද පෙනෙන ජෝග්ගුවක් වැනි බදුරුකට ගෑස් ස්වල්පයක් දමන්න. මැංගනීස් ද්‍රාවණයෙන් ටිකක් ඊට එකතු කර හොඳින් සලවා වර්ණය පිරික්සන්න. මැංගනීස් ස්පටික දියවි වායුව දම් පැහැට හෝ ලා රෝස පැහැට හෝ හැරුණි නම් ඉන් අදහස් වන්නේ ඒට ජලය එකතු කර ඇති බවයි. තෙල්වල ගුණාත්මක බව මැනීම. මේ සඳහා විශේෂ ක්‍රමයක් ඇත. එන්ජිම විනාඩි 10ක් 15ක් පමණ දක්වා රත් කර ක්‍රියා විරහිත කරන්න. බෝනට්ටුව ඔසවා කඩදාසි කැබැල්ලක් මතට තෙල් බින්දු දෙකක් දමන්න. පරිස්සමින් ඒ උණුසුම් තැනක පැය දෙකක් පමණ තබා වියලී යන්තෙක් බලා සිටින්න. අනතුරුව ප්‍රතිඵලය ලබා ගන්න. එහි ඇති රවුම් ලපේ වටේ මෘදු නම් එම තෙල්වල ජලය නොමැති අතර එය හොඳ බවයි ඉන් කියවෙන්නේ. එහි මැද අඳුරු සහ අලු පැහැති නම් ඒ ඉතා අපිරිසිදු තෙල්වන අතර මේ මාරු කිරීමේ කාලය පැමිණ තිබේ. කුඩා ලෝහ කැබලි කඩදාසිය මත දක්නට ලැබුණ නම් කාර්යයේ අභ්‍යන්තර කොටස් හානියට පත් වී ඇති බව ඉන් අඟවයි. ඔබ භාවිතා කරන්නේ බාල තෙල්ය. ලා අලු පැහැති හෝ දුඹුරු පැහැති රවුම් කියා පාන්නේ දිය නොවන අංශු තෙල්වල අඩංගු බවයි. තෙල් මාරු කිරීම කළ යුතුයි. කාර්යයේ ගාල් කිරීමට ටෙනිස් බෝලයක් පිහිට වෙනවා. කෙටි කාලයක් වාහනේ පදවන පළපුරුදු අඩු අයට මෙම උපක්‍රමය විශේෂයෙන් උදව් වෙනවා. ගරාජයේ බිත්තියේ සීමාව ආසන්නෙන් ටෙනිස් බෝලයක් කෙල්ලා තබන්න. ඔබ වාහනේ ගරාජයේ ගාල් කිරීමට යාමේදී ටෙනිස් බෝලයේ බිත්තියේ සීමාව ඔබට පෙන්වා දෙනවා. ඔබට වාහනේ ප්‍රමාණය තීරණය කිරීමට වඩාත් පහසු වෙන බැවින් අනවශ්‍ය ලෙස ගරාජය තුළ ඉදිරියට යාමක් සිදු නොවේ. වැඩි දියුණු කළ කෝප්ප රඳවණය. කෝප්ප රඳවණයේ පතුලට කුඩා සිලිකන් කෝප්ප කේක් ආවරණයක් දමන්න. මෙමගින් මැද ගැම්මකට නැති කුණු කසල ඒ තුළ රැඳෙන අතර කෝප්ප රඳවණයේ පිරිසිදු කිරීම වඩාත් පහසු වෙනවා. රථයේ පදවමින් සිටියේදී නිදිමතක් දැනුනොත් සමහර ඇඹුල් රසති පළතුරු කෝපි කෝප්පයක් මෙන් ක්‍රියා කරයි. වාහනය පදවාගෙන යන අතරේ ඔබට නිදිමත ගතියක් දැනුනොත් ලෙමන් කැබැල්ලක් හෝ දිවයට තබා ගන්න. ඒ ඉතා ඉක්මනින් ඔබව අවදි කරවනු ඇත. නමුත් ඔබ වෙහෙස වී සිටින අවස්ථාවක වාහනය පැදවීම අප නිර්දේශ නොකරමු. කදිම කණ්ණාඩි රඳවණය. තම කණ්ණාඩි කුට්ටමේ කාර්යයේ තැබිය යුත්තේ කොතනද යන්න දන්නා අයට මේ ඇත්ත වශයෙන්ම ප්‍රයෝජන. ඒවා හිරු ආවරණයේ රඳවන්න. සමතල නොවන මාර්ගයක ධාවනය කරන විට හෝ ඒවා නොවැටී තිබෙන බවට ඔබට විශ්වාසයක් ඇතිවේ. එලෙසින්ම රථයේ ගාල් කිරීමේදී දෙන ලබන ටිකට් පතුවද ඒ තුළ බහාලීමෙන් සුරක්ෂිතව තබාගත හැකිය. මෝටර් රථ භීතිකාව නැති කිරීමට ඔබට මහාමාර්ගයේ බොහෝ දුර ඉදිරියට යාමට ඇතනම් සහ ඔබ වාහන භීතිකාව සෑදේ යයි කනස්සල්ලට පත්වන්නේ නම් දවුල් කුරුඳු කොළයක් ඔබේ දිවයට තබා ගන්න. එහි විශේෂ රසායනික අඩංගුව නැතර ඒවා ඔබේ උදරයේ සහ ස්නායු පද්ධතියේ සැහැල්ලුවෙන් තබා ගැනීමට ඉවහල් වනු ඇත. තද සූර්යාලෝකයෙන් බේරෙන්න. ගුවන් නියමෝ හැම විටම මෙම උපක්‍රම යොදති. හිරුවෙලියෙන් ඔබේ ඇස්වලට බාධාවක් නොවන පිණිස ඇක්‍රලික් පත්‍රයක්, ඒ කියන්නේ එක්ස් කිරණ කොළයක් ඉදිරිපස වීදුරේ හලවන්න. ස්ථිත විද්‍යුතය නිසා ඒ වීදුරේ පහසුවෙන් ඇලවේ. එමගින් ඔබේ දැස් පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරයි. කෙටි වේලාවකට ඔබේ වාහනය නතර කර යාමට සිදු වූවොත් දැඩි හිරු රශ්මිය සහිත ස්ථානයක ඔබේ කාර්යය ගාල් කරන ඇතිවිටික ඉතා ඉක්මනින් එහි සුක්කානම අතින් ඇල්ලීමට නොහැකි වන තරමට රත් වනු ඇත. මේ වළක්වාලීමට ඔබ කාර්යයෙන් බැස යාමට පෙර සුක්කානම අංශක 180ක් හරවා තබන්න. ඉදිරිපස වීදුරුවේ පිපුරුම් නැවැත්වීම සඳහා පිරිසිදු නියාලේපන අගෙයි. ඔබේ කාර්යයේ ඉදිරිපස වීදුරුවේ ගල් කැබැල්ලක් වැදීමෙන් ගැඹුරු පිපුරුම් සැලකුණක් ඇති වුවහොත් කල්යාමේදී ඒ විශාල විය හැකිය. එම පිපුරුම් මකා දැමීම සඳහා පිරිසිදු නියාලේපනය භාවිතා කළ හැකි. නියාලේපන ස්වල්පයක් ගෙන ඒ පිපුරුම් මත තට්ටු දෙකක් හෝ තුනක් වනසේ තවරන්න. පිපුරුම තවදුරටත් විශාල නොවී නතර වී යයි. කාර්යයේ බඳේ සීරීමක් නියාලේපනයේ සහ මුලින්ම සංගවා තිබේ. කාර්යයේ වර්ණයට ගැළපෙන නියාලේපන තෝරා ගැනීම සිදු කළ යුතුයි. සීරීම සිදු වූ ස්ථානයේ එයින් ස්වල්පයක් ගල්වන්න. නියාලේපන වෙලී ගිය පසු එම සීරීම් සලකුණ මතක් උපදැමුව විට සුමට වී යනු ඇත. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.